ආබාධයන්නේ මම පහුගිය දවස් පහුගිය තරඟ දෙක ක්‍රීඩා කරෙත් උන තියාගෙන මේ තරඟයත් ක්‍රීඩා කරේ එහෙම. ඉතින් මම පහුගිය දවස් 4-5 උණක් හැදිලා හිටියේ. ඉතින් ඒක නිසා තමයි අපහසුවෙන් ක්‍රීඩා කරේ. ඒක මම හිතන්නේ ඕනම කෙනෙක්ට එන කාලයක්. ඉතින් ඒක ඕනම ක්‍රීඩකයෙක්ට සහ ඕනම මිනිස්සෙක්ට එන කාලයක්. අපහසු කාල ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ. ඉතින් මම ඉතින් ඒවට හිමින් හිමින් දවසින් දවස ඒවට මූණ දෙනවා. මම දන්නවා මට මොනවද කරන්න පුළුවන්, මම දන්නවා මම මොනවද කරලා තියෙන්නේ කියන එක. ඉතින් මං ක්‍රීඩකයෙක් විදියට මට පිටින් එන අභියෝග මගේ ක්‍රීඩාවට බාධාවක් කරගන්න නැතුව මං මට ක්‍රීඩාවෙන් කරන්න පුළුවන් දේ මොකද්ද මම ඒක කරන්න තමයි නිතරම කල්පනා කරන්නේ. ඔව්, අපිට මේ තරඟේ අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕන වුණා ඊළඟ රවුන්ඩ් එකට යන්න. ඉතින් ඒකත් අපි ලොකු මාජින් එකකින් ජයග්‍රහණය කරන්න ඕනා. ඉතින් අපි ඒ කණ්ඩායමක් විදියට කරා. ඉතින් ඒත් අපිට හෙට දඹුල්ල සහ කලම්බු කණ්ඩායම අතර තරඟය ඒත් බලන් ඉන්න වෙනවා මොකද වෙන්නේ කියන එක ඊළඟ රවුන්ඩ් එකට යන්න නම්. තනතිල්ල ගැන කියන්න අමාරු. ඉතින් තර මේ ඇවිල්ල තරඟ හැම තරඟෙම පැවැත්වුණ එකම තනතිරු. ඉතින් මම හිතන්නේ වැස්ස නිසා තනතිරු සකස් කරන්න තම වෙලාවක් තියෙන්නේ නැතුව ඇති, අමාරු වෙන්නේ නැති, මොකද හැමදාම තරඟ තියෙන නිසා. මම හිතන්නේ අද තරඟේ අපේ පිටිකරුවන් හොඳින් පන්දුවට පහර දුන්නා. මම හිතන්නේ ඒකයි අපි මෙච්චර ලොකු ලකුණු සංඛ්‍යාවකට ගියේ. අපි පන්දු යනකොට දැක්ක තනතිරු ලේසි නැහැ පන්දුවට පහර දෙන්න කියලා. ඉතින් පන්දු යවන්නුත් අපේ හොඳ තැන්වල පන්දු යවුවා. ඒක නිසා එයාලට අමාරු නා ලකුණු ලබා ගන්න. මං කිව්වා වගේ අපේ පිටිකරුවන් ඇත්තටම හොඳින් පන්දුවට පහර දුන්න මේ තනතිරුවේ. මොකද තනතිරුව ලේසි කියන්න බෑ පන්දුවට පහර දෙන්නේත්. අපි දැක්ක ෆ්ලෙචර්, ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස් කොච්චර හොඳින් පන්දුවට පහර දුන්නද කියලා. ඉතින් ඒක නිසා තමයි අපිට 220ක් වගේ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් වුණේ. මොකද එයාලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එයාලගේ කාර්යභාරය ඉටු කරා හොඳින්. ඒකයි තනතිරු අපිට අපි බැට් කරද්දී ඉතා හොඳ තනතිරුවක් වගේ පෙන්වුනේ. ඔව්, අනිවාර්යයෙන්ම අපි දැක්ක දුෂාන් එහෙම බෝල් කරද්දී තනතිරු කොච්චර අමාරු වුණාද එයාගේ පන්දු ආර හතරට ලකුණු රැස් කරන්න කියන එක. ඉතින් දුෂාන් ඇත්තටම හොඳින් පන්දු යව්ව. අපි එයාගේ ඕවස් අතර පුළුවන් තරම් අඩුවෙන් තියාගෙන අනිත් පැත්තෙන් ඇටෑක් කරන්න තමයි ප්ලෑන් කරේ. ඉතින් ඒ ප්ලෑන්ස් ඒ විදිහට හරි ගිය නිසා තමයි අපිට මෙච්චර ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන් වුණේ. අපි තව දුෂාන්ටත් ඇටෑක් කරන්න ගිහිල්ලා එයාට තව කඩුලු දෙකක් එකක් දෙකක් දුන්නා නම් අපිට මෙච්චර ලොකු ටාගට් එකට යන්න බැරි වෙනවා. ඒ වගේම අපි පන්දු යවන්නේ යවද්දි තනතිරුව තවත් ස්ලෝ වුණා. මොකද මේ තනතිරුවේ තරඟ 4ක් විතර ක්‍රීඩා කරපු නිසා ගොඩක් ස්ලෝ. නෑ, මං ඒකේ වෙලාවේ ගත්ත තීරණයක් එහෙම සැලසුමක් තිබුණේ නෑ. මම ඒ වෙලාවේ මට හිතුණා ගිහිල්ලා පවර් ප්ලේ එක අරන් ආපු මොමන්ටම් එකේ විදිහටම මට ගිහිල්ලා ඕවර්ස් 4-5ක් යනකම් අරන් යන්න පුළුවන් වුණොත් අපිට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන් කියලා. එයා ගිය LPL තරඟාවලියෙත් ලකුණු ලාභීන්ගෙන් මුල් 5 දෙනා අතර හිටියා. ඉතින් මේ තරඟාවලියෙත් ඉන්නවා. මම හිතන්නේ මේ වෙලාවේ එයා ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙනවා. ඒක කියන්න දෙයක් නැහැ. මොකද අපි හැමෝම දැක්ක එයා කොහොමද මේ තරඟාවලියේ පන්දුවට පහර දුන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒ වගේ ක්‍රීඩකයෙක්ගේ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ ගොඩක් වටිනවා කණ්ඩායමක් ඉස්සරහට යන්න. මොකද එක්ස්පීරියන්ස් එකෙන් තමයි අපිට තරඟාවලියක් ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද එක්ස්පීරියන්ස් එක තිබුණොත් තමයි මේ වගේ තරඟාවලි ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒක අපි ගිය අවුරුද්දේ කරා. ඒ එක්ස්පීරියන්ස් එක අපි තරඟාවලි ජයග්‍රහණය කරා. ඉතින් මේ අවුරුද්දෙත් චන්දි අයියා යාගේ සුපුරුදු රිද්මේ තියාගෙන හොඳින් බැට් කරනවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි යා ලකුණු අතර ඉන්න එක. මේක මට ලොකු කන්ෆිඩන්ස් එකක්. මොකද මේක මට මේ තරඟාවලියට විතරක් නෙවෙයි ඊළඟට එන නැෂනල් ටීම් එකේ එන තරඟාවලි වලටත් මම හිතන්නේ මේක ලොකු කන්ෆිඩන්ස් එකක්. මොකද මම මේ තරඟාවලි හොඳින් දක්ෂතා දැක්වේ නැහැ මුල් තරඟ 7ේදීම. ඉතින් අවසාන තරඟේ හරි මට මෙහෙම දක්ෂතා දක්වලා මට කන්ෆිඩන්ස් එක ඉස්සරහට අරන් යන්න පුළුවන් එක ගැන ගොඩක් සතුටුයි. මොකද
තරගාවලිය ගත්තම ගිය අවුරුද්දේ තරගාවලිය වැඩිම ලකුණු වැඩිම් විකට් තරගාවලිය වීරය වෙලා මේ අවුරුද්දේ දක්ෂතා දක්වන්න බැරිුණු එක ගැන ගොඩක් කනගාටුයි. ඒ වගේම මේ තරගාවලියේ දක්ෂතාව අතරට ඇවිල්ලා අපිට ඊළඟ රවුන්ඩේට යන්න පුළුවන් වුණොත් මම හිතන්නේ අපිට තව තරඟ තුනක් තියෙනවා අපි ජයග්‍රහණය කරගෙන ගියොත්. ඉතින් ඒත් ඉස්සරහට ඒත් තව ලොකු තරඟ තුනක් තියෙන. ඉතින් මං බලාපොරොත්තු වෙනවා අපි ඉස්සරහට ඊළඟ රවුන්ඩේට ගියොත් මේ කන්ෆිඩෙන්ස් එකත් තරම් ඊළඟ තරඟ ක්‍රීඩා කරන්නේ.